අයිබෝන් කවුරුත් කියනවා මේ පේර හොඳයි කියලා දියවැඩියාවට අපි බලමු මොකද කියලා තත්ත්වය. මේ පේර මං ගෙඩියක් කන්නේ නැහැ, මං භාගයක් විතරක් කනවා. මොකද ගෙඩියක් වැඩි වෙයි මං හිතනවා. ඒ තරම්ම සුදුසු එකක් නෙමෙයි කිව්වට කියලා. ලංකාවේ ඉතින් වෙන දේශීය පළතුරක් නැහැ. ඉතින් පේර කියන එක දේශීය එකක්ද කියලා මං කියන්න දන්නෙත් නැහැ. මං හිතන්නේ මේ පේර නම් දේශීයමත් නෙමෙයි, ලංකාවේ තිබුණ පුංචි පේර జాතියක්. අපි බලමුකෝ ඉස්සෙල්ලා සීනි මට්ටම කොහොමද කියලා. දැන් බලමු කොහොමද සීනි මට්ටම කියලා පේර කන්න ඉස්සෙල්ලා. අර රතු ලයිට් එකෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක රුධිර පීඩනය බලන්න ඕන කියලා හිතුවේ. එමුණට රුධිර පීඩනය මම අද උදේ බෙහෙත් බිව්වෙත් නෑ, ඒකට ටෙස් කරන්න ඕන කියලා. නමුත් බලනකොට රුධිර පීඩනය අඩුයි කියන්නේ වැඩි වෙලා නෑ. 6.9යි 6.9 කියන්නේ ආසන වශයෙන් 7යි කිව්වොතින් 120 ගාණක් විතර වගේ වෙන්නේ. මං ගාන දාන්නම් හරියටම මෙතන. දැන් බලමුකෝ මේකේ පේර භාගයක් කාලා. මේ සාමාන්‍ය පේර, අලි පේර නෙමෙයි. ඒක රහක් නම් නෑ රෝහින්. හැබැයි මේ කාබෝහයිඩ්‍රේට් තමයි ඇත්තේ. අපි සීනි මට්ටම් බලමු පෑකෙන් විතර. දැන් බලමු අපේ සීනි මට්ටමට මොකද වුනේ කියලා. මේ නෝ සාමාන්‍ය පේර භාගයක් කාලා. මේ පේර හරි ගණන් මෙහෙ වුණාට මං හිතන්නේ ඒක එච්චර මේක මෙහෙ එච්චර ප්‍රචලිත පළතුරක් නෙමෙයි. මං හිතන්නේ මිනිස්සු එච්චර ගන්නවා කියලා. ඔය ගන්නකොට ඒක එච්චර රහකුත් නැහැනේ. බොහොම කාලෙකින් තමයි පේර ගෙඩියක් කෑවේ. හැබැයි ඉස්සරම ලංකාවේ අපේ ගෙදර තියුණ පේර జాතිය කොයිට වඩා එක රහයි ටිකක්. ඔය වගේ තමයි හැඩේ. මේක අර ඒ කාලේ ලංකාවේ තියුණු වල් පේර වගේ. බලමු දැන් කොහොමද සීනි මට්ටම කියලා. 6.9 කලින් තියුනේ චුට්ටක් වැඩි වෙලා තියෙනවා. 7.4 මං ගාන දාන්නම් මෙතනින්. ඕකේ. ඉතින් ඒ තරම්ම නරක නෑ බැලුවහම. ඉතින් වෙන පළතුරු එක බැලුවහම කෙහෙල් ගෙඩි වගේ එකක් නම් ඉතින් කෑවනම් සීනි මට්ටම සෑහෙන්න ඉහළ යනවා. ඒ වගේම තමයි ඉතින් අඹ වගේවත්. ඒවත් එක්ක බැලුවහම ඉතින් සාධාරණයි මේක. ඉතින් මම මේ ගෙනැපු එකනම් කිසිම රහක් නැහැ. මේ තියෙන හොඳ පාට ඒවා ලස්සන. ඉස්සර අපේ ගෙදරත් තිබුණ හොඳ රහ ඒවා. ඒවා එච්චර හරි නැහැ. බලමු අපි මොකද්ද මේකේ. හෙල්ත් ලයින් මේකනේ අපි බලන්නේ. මේ හුඟක් වෙලාවට වැදගත් දේවල්. මේකට සීනි මට්ටම් පල්ලෙහාට ගන්න පුළුවන් වුණාට මට එහෙම එකක් නම් දැක්කේ නෑ අපි මේකෙන්. ඕකේ. මේකේ මේ කොළ හොඳයිලු සීනි මට්ටම අඩු කරන්න. The effect lasted up to 2 hours. බලමු මේක go to source. උඟක් ලොකු වෙනසක් තියෙනවද කියලා. මේක මම මේ නිතර කියන මේ National Library of Medicine මේක පිළිගත් තැනක්. සේරම පර්යේෂණ ලිපි තියෙන. බලමුකෝ. Inhibitory activity. Reduction of postprandial blood glucose elevation. You can cam in passe seeni mattama adu wen ekak wedi wen ekak adu ela kiyala kiyanne.
මේ තේ හදල බීල තියෙනවා මේකේ කොළවලි එහෙම හොඳද දන්නේ යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා ඉතර ලොකුම වෙනසක් නෙවෙයි යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා ඉතින් සමහර වෙලාවට ඉතින් පොඩි ගාණක් අඩු වීමත් ඉතින් අපිට ලොකු දෙයක් loading loading yeah, okay මේකනේ බලන්න ඕන මේ දියවැඩියාව නැති අය වෙන්න ඇති මේ 170ට යන එක 150ට නැවතිලා තියෙනවා ඒ කියන්නේ ඉතින් අපිට උනත් සෑහෙන බලපෑමක් ඇති ඉතින් මේක gedara ගහක් තියෙනවා නම් කොළ ටිකක් අරගෙන තේ එකක් බොන එක හොඳයි මට හිතෙන්නේ බලමු වෙන මොනවද කියලා තියෙන්නේ කියලා Several test tube and animal studies found that guava leaf extract improved blood sugar levels, long-term blood sugar control and insulin resistance. හුඟක් හොඳයි කියලා වගේ තමයි මේක නම් තියෙන්නේ. May boost heart health. මේකේ තියෙන antioxidant and vitamin C නිසා ඉතින් සාමාන්‍යයෙන් කොයි පළතුරේ කොයි එළවලුෙත් ඔව තියෙනවා. Additionally, guava leaf extract has been linked to lower blood pressure, decrease in bad cholesterol, and rise in good cholesterol. අපේ ගෙදර දැන් පොඩි පැලයක් තියෙනවා බලන්න ඕන ටිකක් ලොකු වෙන පස්සේ ඔක කරන්න පුළුවන් වෙයිද කියලා. අපේ ගෙදර තියෙන පැලේ මේ අඩියක්වත් උස නැහැ බොහොම පොඩි පැලයක්. Twelve week study සති 12ක research එකක් blood pressure by 8-9 points reduction in total cholesterol HDL cholesterol මේක ඉතින් එච්චර වියදමක් යන එකක් නෙවෙයිනේ ඒක නිසා ඉතින් ඔක relieve painful symptoms of menstruation බර අඩු කරන්නත් උදව් කරනවලු anti cancer effect මේ හැම එකෙම එහෙම ඒවා තියෙනවා යම් ප්‍රමාණයක් නමුත් ඉතින් ඒක කැන්සර් වලට මේක බෙහෙතක් කියලා හිතන්න එපා මේ වයින් ඉතින් යම් කිසි උදව්වක් කරනවා ඇති නමුත් ඉතින් ඒක කෝච්චියක් තල්ලු කරන්න මේ අපි ඇඟිල්ලෙන් තල්ලු කරන වගේ එකක් වෙන්න ඇති One test tube study found that guava leaf oil, was four times more effective stopping cancer cell growth than cancer drugs. Cancer කියන කිතින් එක එක තැන් තැන් වල එක එක ජාති cancers නේ. ඒක නිසා ඉතින් මේවා කොච්චර ඉතින් reliable දන්න හැබැයි ඉතින් මේවා මෙච්චර දුර අපි කියෝප එකේ කියන්නේ ඉතින් මේක නරක නෑ කියන එක තමයි ඉතින් එහෙම බලන්න ඕනේ නැතුව ඉතින් මේක කැන්සර් නවත්තන්න මේක හොඳයි කියලා මතෙන් යන්න බෑ ඉමුනිටි එකත් හොඳයිලු ඊටින් ගුවාවා මේ බී ගුඩ් ෆෝ යුවර් ස්කින් හමටත් හොඳයිලු රහ තමයි නැත්තේ අපි කාපු එක බලන්න ඕන වෙන ජාති හොයාගන්න පුළුවන්ද කියලා. ඕකේ. ඕකේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මේකේ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ගොඩක් තියෙනවා එක එක දේවල් වල
සීනි බලපෑම විශේෂයෙන්ම දියවැඩියාව තියෙන අයට කොහොමද බලපාන්නේ, ඊළඟට දියවැඩියාව තියෙන අයට අවශ්‍ය ගොඩක් උපදෙස් කියන වීඩියෝ 200කට වඩා තියෙනවා. 200ක් නෙමෙයි, මට ඉතින් 300කට වඩා තියෙනවා මගේ channel එකේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.